අපේ පාවඩේට මල් කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි බලමු ඒ හදාගත්ත මල් වලින් අපේ පාවඩේ කොහොමද හදන්නේ කියලා. ඉතින් අපිට ඒ සඳහා අවශ්‍ය වෙනවා යාර 9ක රෙද්ද. මේ සඳහා මම යොදාගෙන තියෙන බෙල් බැටරියක්. ඉතින් ඔයගලන්ට පුළුවන් සිල්ක් වගේ රෙද්ද ගන්න. සිල්ක් ගත්තොත් එහෙම යටට අමු රෙදි දාන්න ඕන. නැත්තම් ඒක ලස්සන නිසා. දැන් මම මේ අරන් තියෙන වෙල්වට් රෙද්ද මම ඔයගලන්ට පෙන්වන්න. මම වෙල්වට් රෙද්ද පිටිපස්ස ටිකක් රෆ්ව තියෙන්නේ. මේ තියෙන හින්දා අපිට අමු රෙද්දක් දාන්න අවශ්‍ය නැහැ. මේක ගොඩක් රළු වට තමයි තියෙන්නේ පිටිපස්ස. රෙද්දේ ඉතින් ඒ නිසා ඔයගලන්ට මේ රෙද්ද ගන්නවා නම් යටට අමු රෙදි පාවිච්චි කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මෙම රෙදි රුපියල් යාරයක් රුපියල් 325 375 අතර ප්‍රමාණයට ගන්න පුළුවන්. මම මේ අරන් තියෙන වෙල්වට් රෙද්ද 60 පළල රෙද්ද. ඒක මම දෙකට නමලා 4.5 ගන්න යාර අරගෙන මූට්ටු කරගෙන තමයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට පුළුවනි රුපියල් 1500ක් වගේ මුදලකට මම පාවඩයක් හදා ගන්න රෙදි අරගෙන. ඉතින් මම මේ අපි හදාගත්ත මේ මල් තියෙන අපේ පාවඩයට හදාගත්ත මල් මේ විදිහට මම මේ වෙල්වට් රෙද්දට සම්බන්ධ කරගෙන තියෙනවා. මම මල අල්ලගත්ත පසු මෙන්න මෙහෙම මලට සම්බන්ධ කරගෙන තියෙනවා මැහුමකින්. ඒ වගේම තමයි ඔයගලන්ට පුළුවන් මේ වගේ රේන්දයක් මේ මලට යොදා ගන්න. එතකොට මලේ අලංකාරය තවත් වැඩි වෙනවා. ඒ වගේම මම රෙද්දේ වෙල්වට් රෙද්ද දෙපැත්තට අඟල් දෙක පළල රිබන් මෙරුන් පාට තමයි මම අරන් තියෙන්නේ. මෙරුන් පාටින් යොදාගෙන තියෙනවා. ඉතින් මම මෙතන ග්ලිටර් යොදාගෙන මේ මල් අලංකාර කරන් තියෙනවා. ඒ වගේම මම මේකට පාට දෙකකින් මල් තමයි යොදාගෙන තියෙන්නේ. එකක් සුදු පාට සහ එකක් රතු පාට මල් වශයෙන් තමයි මම යොදාගෙන තියෙන්නේ. එකක් ඇර එකක්. මම දැන් ඕගලන්ට ඊළඟට පෙන්නන්නම් මම මේ විදියට නම් සාදාගත්ත වෙනත් වර්ණකින් යුත් පාවඩය. මේ තියෙන්නේ මම මේ විදියට සකසාගත්ත තවත් පාවඩයක්. ඒ සඳහා මම යොදාගෙන තියෙන්නේ බ්‍රවුන් මෙරුන් කලර් වෙල්වට් රෙද්ද සහ මෙන්න මේ කෝල් කලර් රිබන් එක. ඉතින් ඒකේ බෝඩරේ සඳහාත් මම සුදු නිසා රතු පාටින් රේන්දයක් අල්ලගෙන තියෙනවා. ඉතින් ඔයගලන්ටත් පුළුවන් මේ වගේ විවිධ වර්ණවලින් ලස්සන පාවඩ හදාගන්න. සාමාන්‍යයෙන් පාවඩයක් සඳහා ගන්න සුදු කහ වර්ණය නැත්නම් මේ මෙරුන් කලයක තැඹිලි වර්ණයක් ගන්නවා. ඒ වගේ කලර් රේන්ජ් එකට අයත් රෙදි තමයි ගන්න. මේ වෙල්වට් රෙද්දේ තියෙන සුවිශේෂී තත්ත්වයක් තමයි මේක පිටිපස්සේ රෆ් එකට තියෙනවා. ඉතින් ඒක හින්දා මේ පාවඩේ ලැස්සීමකට ලක් වෙන්නේ නැහැ. මේකේ පිටිපස්සේ මම මේක අල්ල ගැනීමේදී බෝඩර් එක අල්ල ගැනීමේදී වාටි ටිකක් නමාගෙන තමයි අල්ලන් තියෙන්නේ. එතකොට ටිකක් තදට හිටිනවා. ඉතින් ඒ වගේම මේ මල උපයෝගී කරගෙන ඔයගලන්ට කරන්න පුළුවනි මෙන්න මේ වගේ ධාතු කරඬුවට ලේන්සුවක් නැත්තම් පැන් වාජන වහන්න පිස්නාවක් විදියට මේ වගේ මල් උපයෝගී කරගෙන අපිට විවිධ නිර්මාණ ඔයගලන්ට අයිඩියාස් අරගෙන කරගන්න පුළුවනි. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි ඔයගලන්ව හම්බෙමු.